ඕකටම ගැට ගැහිච්ච ප්‍රශ්නයක් කීප දෙනෙක් නගලා තිබ්බ දැන් අපි දන්නවා මේ ජගතිපාලගේ දුව කොහොම හරි ඔවුන් ඉන්දියා සම්බන්ධයක් තියෙන කට්ටිය. දැන් ඊට පස්සේ විජේබාරජ්ජුරුවන්ගේ පවුල් සංස්ථාව ගත්තත් ඒ පවුල් සමාගමෙත් මේ හැම වෙලාවෙම පාණ්ඩ්‍ය දේශයෙන් එහෙම් මෙහෙන් එනවා. පරාක්‍රමබාහු රජතුමාගේ ජන්මය දක්වාම එතනින් පස්සෙත් අපි දකිනවා මේ ඉන්දියාවෙන් බිසෝවරු එනවා. ඉන්දියාවෙන් කුමාරවරු ඇවිල්ලා අපේ කට්ටියව බඳිනවා. මේ ඇයිස මේ අවහ විවාහ වෙන්න ඉන්දියාවෙන්ම ඉම්පෝට් කරන්න ඕනේ අපිට මේ බිසෝවරුයි කුමාරවරුයි. ඒ පාලාදි රාජ්‍ය කියන හේතුවත් ඒක පාලනය කර ඔක්කොම පාලලා. මිත්‍ර පාල ඔය වගේ පාලලා හිටියා. පාල කියන වචනේ තේරුම තමයි ආරක්ෂකයා කියන එක. Unlimited history අපේ ජාතික කතාව. අයිබෝන් අද දවසේත් අපි සඳුදා සන්ධ්‍යාවේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන ඔස්සේ ඔබව හමු වෙනවා. අපේ ඉතිහාසය අපේ පුරාවිද්‍යාව හරහා මේ ගවේෂණය දෙන්න. ඉතින් ඔබ දන්නවා මේ දවස්වල අපි කතා බහ කරමින් ඉන්න ප්‍රධානම කාරණේ තමයි පරාක්‍රමබාහු රජතුමා කොයි ආකාරයෙන් මහා පරාක්‍රමබාහු කුමාරයා පොළොන්නරුවට ආපු විදිහ, විජයබාරජ්ජුරුවන්ගේ සිට මහා පරාක්‍රමබාහු දක්වා ඒ පහුල්ගා හැදිච්ච විදිය පිළිබඳව සඳහන් කරා. අපි ඉල්ලීමක් කරාස මේ software දන්න, graphic එහෙම දන්න උදවියට මේ පහුල්ගා හදලා දෙන්න කියලා. දෙන්නේ තුන් දෙනෙක්ම ප්‍රතිචාර දක්වලා තිබ්බා. ඉතින් ඔවුන්ගේ ඒ දේවල් නිවැරදිද කියලා හදපු දේවල් මම හිතන්නේ සර්ටත් අපි යොමු කරා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේක unlimited history සඳහා කරන සත්කාරයක් නෙමේ. අපේ රටේ ඉතිහාසය ඉගෙන ගන්න ළමයි බොහොම පහසුවක් වෙයි. විජේබා රජුරුවන්ගේ සිට පරාක්‍රමබාහු රජුරුව දක්වා ඒ ආපු මහා පවුල් සංස්ථාව, පවුල් සමාගම එහෙම කියමුකෝනේ. ඔව් ඒක වඩා හොඳයි. විජේබා සමාගම මේ කොයි විදිහටද උනේ කියලා එතකොට අපිට පූර්ව අප්‍රසන්දි ගලව ගන්නත් පුළුවන්. මේ ඉතින් ඒ උදව්වට බොහොම ස්තුතියි. අපි නිර්මාණකරුවන් ගැන ඉදිරියේදී කියන්නම්. ඉතින් අදත් අපි එහෙමනම් වැඩසටහන ආරම්භ කරමු. ඒ විතරක් නෙමෙයි ඔබ අපිව නරඹන්නෙක් නම් ඔබට පුළුවන් කමෙන්ට් එකක් විදිහට අපේ YouTube නාලිකාවට ප්‍රශ්න යොමු කරන්න. නැත්නම් ඒ YouTube නාලිකාවේ ඔබ දකිනවා description එකක් තියෙනවා. තොරතුරු එහෙම දාලා තියෙන්නේ අපේ ඔබට පරණ වැඩසටහන් බලන්න ඕන නම් ඔබ විශේෂයෙන් අද වැඩසටහන ඉඳන් 119 වෙනි වැඩසටහන ඉඳන් නම් ඔබයි අපයි මුලච්චි වෙන්නේ. මේ ඒ පරණ වැඩසටහන් එකේ ඉඳන් නැරඹීමේ හැකියාව තියෙනවා. playlist එක තියෙනවා description එකේ. ඒක click කළා ඒ සමුදායම ඒ සමූහයම අපේ වැඩසටහන් සමූහයම ගන්න පුළුවන්. එකින් එකට නරඹන්න හැකියාව තියෙනවා. ඉතින් එතන තියෙනවා අපේ ඊමේල්, ඔය Facebook ලිපින වගේ දේවල් තියෙනවා. ඒසෙත් ඔබ අපේ ප්‍රශ්න යොමු කරනවා. මේ ඉතින් එවැනි ලැබිච්ච ප්‍රශ්නයක් තමයි මේ මුලින්ම ගන්නෙ. අපි කතා කරගෙන ආපු කාරණේට අදාළව ප්‍රශ්න ගොඩක් ලැබිලා තියෙනවා. හැබැයි ඒකට යම්කිසි ආකාරයකට සාම්‍යක් දක්වන, හැබැයි මමත් එක්ක පාටම වික්ෂිප්ත වෙච්ච ප්‍රශ්නයක් සර්. ඉන්දියාවේ තිබුණද මේ පාල අධිරාජ්‍ය කියලා එකක්? ඇත්තෙම පාල අධිරාජ්‍ය කියලා එකක් තිබුණා. ඒක ඔක්කොම පාලලා දැන් කිට්ටු වෙලා අහගන්න මේ ඉන්දියාවේ පාල අධිරාජ්‍ය පිළිබඳව. අත වශයෙන්ම මේ පාල අධිරාජ්‍ය කියන හේතුවත් ඒක පාලනය කර ඔක්කොම පාලලා. මිත්‍ර පාල ඔය වගේ පාලලා හිටියා. පාල කියන වචනේ තේරුම තමයි ආරක්ෂකයා කියන එක. එතකොට මේ පාල අධිරාජ්‍ය එක අධිරාජ්‍යයක් තරමට ලොකු වෙච්ච පාලන ප්‍රදේශයක්. පාලවරු පළවෙනි පාලවරයා ක්‍රිස්තු වර්ෂ 750 දී බලයට පැමුණුණයි කියලා තමයි වාර්තා වෙන්නේ. 1161 දක්වා ක්‍රිස්තු වර්ෂයෙන් මේ පාල අධිරාජ්‍ය පැවතුණා. ඔවුන්ගේ සෑහෙන කාලයක් ඔවුන් ප්‍රබල රණකාමී රජ පෙළපතක්. දැන් ඔය ඔවුන් පිළිබඳව තියෙනවා එක්තරා තඹපත්‍ර ලේඛනයක්, තලිම්පූර් තඹපත්‍රය කියලා. මේ තලිම්පූර් තඹපත්‍රය මේ එහෙ කියන හැටියට වප්්‍යතා කියලා කෙනෙක් තමයි මේ වප්්‍යත කියන කෙනාගේ පුත්‍රයා තමයි මේ පළමුවෙන්ම මේ පාල අධිරාජ්‍ය පිහිටවන්නේ කියලා. ඔහුගේ නම ගෝපාල. ගෝපාල තමයි පළවෙනි පාලවරයා. ඊට පස්සේ අර සතවර්ෂ දෙකහමාරක් විතර යනකම්ම මේ පාලවරු පාලනය කළා. කොයි පැත්තද සෝක තිබුණේ? මේ පාලවරුන්ගේ අධිරාජ්‍ය අද බැලුවොත් එහෙම බෙන්ගාල බොක්ක කිට්ටුව පැත්ත. මේ අපේ කිට්ටුව? ඔව් කිට්ටුව ඈත පළාතක නෙමෙයි. එතකොට ඇත්තෙන්ම ඔවුන්ගේ මේ නැගෙනහිර බෙන්ගාලය සහ උතුරු බිහාර ප්‍රදේශය තමයි ඔවුන්ගේ රාජධානිය පිහිටා තිබුණේ. ඔවුන් ඊටාම හොඳ තානාපති සබඳතා පවත්වපු කට්ටිය. ඔවුන් මැද පෙරදිග අප්‍රිකාවේ කාලිෆ්වරු සමගත් සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඒ වගේ හුඟක් වටේ හිටපු ස්වාධීන පාලකයන් සමග හොඳ තානාපති සබඳකම් ඔවුන් පවත්වාගෙන ගියා. ඒ වගේම ඔවුන් තද ආක්‍රමණිකයෝ. හොඳ මොකද ඔවුන්ට වෙළඳ බලයක් එහෙම තිබුණා. ඒ නිසා පාලවරු සැලකිය යුතු ආර්ථික ශක්තියකින් තිබිච්ච කට්ටියක් ඕන් විසින් නිකුත් කරපු කාසිත් හම්බෙලා තියෙනවා ඉන්දියාවේ නොඑක් තැන් වලින්. ඒ වගේම ඔව්හු මේ බෞද්ධ විහාර වලටත් මහා ලොකුට උදව් කරා. ඒ බෞද්ධ බෞද්ධයෝද සයිද? මෙහෙමයි බෞද්ධ නෝනත් ඕන් උදව් කරා. ඒ බෞද්ධ විහාරාරාම වලට උදව් කරා. විශේෂයෙන්ම ඔය සෝමපුර මහා විහාරය කියන එක ඕදන්තපුර කියලා පරණ කාලේ හඳුන්වපු ස්ථානේ මේවයි තියෙන මහා විහාර වලට උදව් කරපු බව පාලාදිරාජවරු සටහන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන් අර කොච්චර සුබ සාධනය සඳහා කැමති වුණාද කියලා කියනවා නම් නාලන්දා සහ වික්‍රමශීලා වගේ ඉන්දියාවේ තිබුණු මහා විශ්වවිද්‍යාල ඒවායේ නඩත්තුව ප්‍රතිසංස්කරණය හා පුළුල් කිරීමේ ව්‍යාපෘති වලටත් මේ පාල රජවරු උදව් කරා. ඒවා මේ ඒගොල්ලන්ගේ අධිරාජ්‍ය ඇතුළේ නෙමෙයිනේ සතිමුනේ නෑ නාලන්දාව තියෙන අනිත් පැත්තේ පැත්තේනේ. එහෙම ඔය වුණත් ඒගොල්ලෝ ඒක තමයි කිව්වේ ඒගොල්ලෝ හරිය කැමති වුණා අර තානාපති සබඳතා පවත්වාගෙන යන්න. දැන් මේ පිටරටවල් අපේ රටේ ආයතන දිනු කරන්න උදව් කරන්නේ. ඒ වගේ දැන් සීගිරියේ කෞතුකාගාරය හදන්න උදව් කරේ ජයිකා ආයතනයනේ ජපානේ. එතකොට ඒ වගේ එක් රටවලට මේ ඕලන්ද ආධාර දුන්න ගාලු කොටුව හදන්න හම් ප්‍රතිසංස්කරණය කරන්න. ඉතින් ඒ වගේ මේ තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය හොඳ මට්ටමක පවත්වාගෙන යන්න ශාස්ත්‍රීය ජාතීන් සහ ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියේ දැක්ම අනුව මේ අසල්වාසීන් සමග හොඳ සම්බන්ධතාවක් අරන් යන්න ඔවුන් කල්පනා කරනවා. මොකද ඔවුන් සමග විරසක ඇති කර ගැනීමෙන් යුද්ධවලට වියදම් කරන එක අතිශය මිල අධික වැඩක් ඒ වැඩේ. ඒ නිසා සාමය වඩා හොඳයි යුද්ධයට වඩා කියලා හිතපු පාලකයෝ හිටියා. දැන් පාලවරුත් ඒ වගේ. ඉතින් ඔවුන් ආක්‍රමණශීලී පුද්ගලයෝ. ඒ පාල ඒව හිටපු හුඟක් රජවරු ආක්‍රමණිකයෝ. නමුත් ඔවුන් ආක්‍රමණ වලට ගියේ නැහැ. ඒ ආක්‍රමණශීලී භාවය තියාගත්තේ ඔවුන්ගේ අධිරාජ්‍ය ආරක්ෂාව සඳහා පමණයි. එතකොට නමුත් මේ පාලවරු ගැන අපි ඒ තරම් ඉතිහාසයේ එහෙම ප්‍රකට වෙලා ඇත්තේ නැහැ. මොකද ඒකට හේතුවක් වෙන්න ඕන අපේ ඉතිහාසයේ ඔය කාලේ වෙනකොට ක්‍රිස්තු වර්ෂ 750 1161 වගේ වෙනකොට අපිට හුඟක් සම්බන්ධතාව තිබුණේ ඉන්දියාවත් එක්ක නෙමෙයි අග්නදිගාසියාවත් එක්ක. ඒ නිසා පාලවරුන්ගේ සම්බන්ධතාව ගැන අපිට ඒ තරම් ලොකුවට දැනීමක් එක තියෙන්න ඇති. නමුත් එහෙම ලොකු මේ අනුභවාවක් අපිට ඓතිහාසික වශයෙන් තිබුණයි කියලා පෙන්වන්න තරම් ලොකුම විදිහේ සාක්ෂි අපි ඉදිරියේ ඇත්තෙත් නැහැ. අපි හිතනවා ඒ කාලේ වෙනකොට පාලවරුත් ওই කාලේ තිබිච්ච නැගෙනහිර ඉන්දියාවේ මුහුදු වෙළඳාම් වල සක්‍රීයතාව දිහා බලනකොට පාලවරුනුත් මේ වෙළඳාමට එක්කහු වෙන්න තමයි යත්න දරන්න ඇත්තේ. මොකද ඔයගොල්ලෝ බෙන්ගාලය නැගෙනහිර බිහාර් ප්‍රදේශයේ හිටපු නිසා අපි දන්නවා තාම්‍රලිප්ති කියන නැවුතට තියෙන්නේ බෙන්ගාල ගංගානම් ගඟ මූදට වැටෙන හරික බෙන්ගාල බොක්ක. ඒ නිසා ඒගොල්ලන්ට හරි ලේසි එතන ඉඳලා යාත්‍රා කරන්න අග්නදිග ආසියාවට. ඉතින් ඒගොල්ලෝ ඒ පැත්ත බලා ගන්න ඇති. ඉතින් වාසනාවකට වගේ පාලවරුන්ගේ එහෙම ලොකු බලපෑමක් අපිට දේශපාලනික වශයෙන් නැහැ. නමුත් සමහර වෙලාවල් වලට ඇතම් කලා ඉතිහාසඥයෝ කියනවා පාල වරුන්ගේ මූර්ති කලාකෘති වල බලපෑම අපේ ඇතම් ඒ සමකාලීන මේ මූර්ති කර්ම වලට වාස්තු විද්‍යාවට එහෙම බලපෑමක් ඇති වෙන්න ඉඩක් පේනවායි කියලා. නමුත් ඒවා ඒ තරම්ම තදබල ලෙස දැන් ඉන්දියාවේ මොනාද අමරාවති නාගාර්ජුන කොණ්ඩ මතුරා වගේ සම්ප්‍රදායන් පල්ලව වගේ සම්ප්‍රදායන් මගින් අපේ කලාකෘති වලට ලැබිච්ච ආනුභාව තරම් ප්‍රබල විදිහට අපිට පේන්නේ නැහැ පාලවරුන්ගේ ආනුභාවයක් සංස්කෘතික ආනුභාවයක් අපේ මූර්ති කර්ම වලට හා වාස්තු විද්‍යාවට තිබුණයි කියලා. නමුත් මේ පාලවරු මේ ආසියාවේ හිටපු ප්‍රබල රජපෙළපතක් හැටියට හඳුන්වන්න ඕන මේ ක්‍රිස්තු වර්ෂය 750 ක්‍රිස්තු වර්ෂය 1161 අත් කාලේ සමහර ඉතිහාසඥයෝ මේ කාලේ හඳුන්වන මධ්‍යතන යුගය කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් medieval කියන වචනේ මොකද යුරෝපා ඉතිහාසය පැහැදිලි කරන්න ගියාම අපි medieval history කියලා වෙනම ඉගෙන ගන්නවා මධ්‍යකාලීන ඉතිහාසය. යුරෝපා ඉතිහාසය කියලා නේද? යුරෝපා ඉතිහාසය. ඒ මධ්‍යකාලය කියලා කියන්නේ අර ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සතවර්ෂයේදී රෝම අධිරාජ්‍ය බිඳ වැටිලා ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂයෙන් 15 වෙනි සතවර්ෂය දක්වා යුරෝපීය පුනරුදය ඇති වෙන තෙක් කාල පරිච්ඡේදය තමයි යුරෝපයේ මධ්‍යකාලය කියලා කියන්නේ. ඉතින් අපිත් අපේ ඉතිහාසඥයොත් ඒ යුරෝපා රටවල ගිහිල්ලා ආචාර උපාධි හැම අරගෙන ඒවා ඉගෙනගෙන ඇවිල්ලා තියෙන නිසා ඒ කාල පරිච්ඡේදයේ හඳුන්වන්න අපේ ඉතිහාසඥයොත් මධ්‍ය කාලය කියලා මධ්‍ය කාලීන ඉතිහාසය කියලා එහෙම කියනවා. ඉතින් මේ දැන් ආනන්ද කුමාරස්වාමි මහත්මයාගේ සුප්‍රකට මධ්‍ය කාලීන සිංහල කලා. එතකොට ඒක මධ්‍ය කාලීන කියන්නේ මොන පදනමකින්ද කියන එක පිළිබඳ අපිට නිශ්චිතතාවක් ඇත්තේ නැහැ. ඒවා ඔක්කොම අර යුරෝපීය ඉතිහාසයේ ආකෘති බලාගෙන කතා කරපුවා. කෙසේනොත් අපිට සතවර්ෂ වලින් කතා කරාම මේක තේරුම් ගන්න වඩාම ලේසියි. හැබැයි ඒ කෘතිය විශිෂ්ට කෘතියක් නේද සර්? අතිශය විශිෂ්ට කෘතියක්. මම හිතන්නේ ලංකාවේ කලාව ලෝකයට අරන් ගිය පළවෙනි පොත. පළවෙනි පොත ආනන්ද කුමාරස්වාමි මහත්මයා අපේ කුඩා දරුවෝ අහගෙන ඉන්නවා ඇති මේ වැඩසටහන. ඔහුගේ නම ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි. ලෝකයේ හිටපු ඉතාම විශිෂ්ට කලා ඉතිහාසඥයෙක්. ඒ වගේම ලාංකික හා ආසියානු කලාව පිළිබඳ ඉහළම ගණේ විද්වතෙක් තමයි ආචාර්ය ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි කියලා කියන්නේ. ඔහු විසින් ලියා තිබෙන ආසියාවේ කලාව පිළිබඳ ලියා තිබෙන පොත්පත් අදත් සලකන්නේ ඉතාම අග්‍රගණ්‍ය කෘතීන් හැටියට. විශේෂයෙන්ම ශිව ඩාන්ස් ඔෆ් ශිව කියන කෘතිය. ඒ වගේම ලංකාවේ ගත්තොත් එයා ලියලා තියෙනවා යක්ඛ කියලා පොතක්. මේ යක්ෂ කල් මේ ඇදහිල්ල ගැන ඉතාම විශිෂ්ට පොතක්. ඒ වගේම අපේ රටේ ලියපු medieval Sinhalese art කියන පොත මධ්‍යකාලීන සිංහල කලා කියලා පරිවර්තනය කරලා තියෙන. ඇත්තෙම ඒ පොත නොකියපු අය ඉන්නවනම් කියවන්න ඕන. කුමාරස්වාමි මහත්තයා කොච්චර හෘදයාංගම විදිහට දැක්කද කියලා මහනුවර යුගයේ කලාකෘතිවල තියෙන විශිෂ්ටතාව, ඒ වගේම ඒවා යුරෝපියානු ආභාසය නිසා වෙනස් වීම වලට ලක් වෙන එක එයා ඒක දැක්කේ ඛේදජනක වැඩක් හැටියට. ඒක හරිම අනුවේදනීයයි කියලා එයා හිතුවා. එයා ඊටම විශිෂ්ට ලිපියක් ලිවනවා an open letter to the Candian chiefs කියලා. මහනුවර ප්‍රභූන්ට විවෘත ලිපියක් කියලා ඔහු කදිම ලිපියක් ලිව්වා. ඒ ලිපියේ මහනුවර හිටපු නිලමෙලට අධිකාරම්වරුන්ට ලිව්වේ මේ මහනුවර යුගයේ තියෙන මේ ග්‍රාමීය කලාකෘති ශිල්පධර්ම විනාශයට පත් වෙන්න ඉඩ අරින්න එපයි කියලා. අපි මේ පුස්තකාලෙත් මේ මධ්‍යකාලීන සිංහල කලා පොත තියෙනවා. දැන් විරාමයක් ලැබුණෙන් පස්සේ මම ක්‍රාක්කෙන් අරන් පුළුවන් වුණොත් පෙන්නන්න. ඔව් ඒ වගේමයි අර මේ මම හිතනවා අපි අර කුමාරස්වාමි මහත්මයා ලියපු මහනුවර ප්‍රධානීන්ට විවෘත ලිපියක් කියන ලිපිය සිංහලට පරිවර්තනය කරලා ඒක ඉංග්‍රීසියෙන් තියෙන an open letter to the Candian chiefs කියන එක. ඒක පරිවර්තනය කළා මං හිතන්නේ සියලුම බෞද්ධ විහාරාරාම වලට අපි තැපැල් කරලා අරින්න ඕන. මගේ අපිට ජාතික වැඩපිළිවෙලක් තියෙනවා නම් මොකද අපේ ස්වාමින් වහන්සේලාත් මේ පැරණි 19 වෙනි සතවර්ෂයේ වගේ පන්සල් වල තිබිච්ච සමහර චිත්‍ර වෙනස් කරනවා, අලුතෙන් චිත්‍ර අඳනවා, ආයේ කපරාදු කඩලා දානවා, මේ වගේ දේවල් කරනවා. ඉතින් අද කාලේ ලොකු පෙළඹවීමක් තියෙනවා පන්සල් වලට මේ අර මොනවාද ටයිල් අල්ලන්න මේ එහෙම කරලා පින්තාරු කරන්න. මම හිතන්නේ ඒක නොකළ යුතුයි. අපි මේ පැරණි චිත්‍ර, පැරණි වාස්තු විද්‍යාව, තියාගන්නා තරමට තමයි මේ බෞද්ධ විහාරාරාමවල තියෙන කෞතුකාගය වැඩි වෙන්නේ. ඉතින් කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් අහන්න පුළුවන් මේ වහලවල තෙමෙනවා, මීෝ ඉන්නවා, කොහොමද මේවා තියාගන්නේ, පරණ වරිච්චි බිත්ති. ඉතින් ඒවා කරන්න මේ රටේ ආයතන තියෙනවා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. ඉතින් ස්වාමීන් වහන්සේලා නම් කියන්නේ කිව්වට කෙරෙන්නේ නැහැවෝ කියලා. එතකොට අපේ තියෙනවා අයිකොමාස් කියලා ආයතනයක්, මේ ඔය ස්මාරක පිළිබඳ සොයලා බලන්න. ඉතින් මේවත් එක්ක මේ එකතු වෙලා මොන හරි උපදේශයක් අරගෙන ස්වාමීන් වහන්සේලාට පුළුවන් ඒ තමන්ගේ විතාම වැදගත් විහාර වල තියෙන පෙති පිළිම, සමහර විහාර වල පෙති කඩ චිත්‍ර තියෙනවා, අර රෙදිවල ඇඳපු චිත්‍ර. ඉතින් මේවා ආරක්ෂා කරගන්න එක අවශ්‍යයි. මොකද අනාගත પરම්පරාවට අපි මේවා දායාද කරන්න ඕන, කියලා දෙන්න ඕන. අනිත් අතට අපේ අවසාන ඓතිහාසික යුගය මහනුවර යුගය කියලා අපි සැලකන්නේ. ඒකෙන් අපට ලැබිච්ච ඒ කර්මාන්ත, ඒ උරුමය ආරක්ෂා කරගන්න ඕන. ඒක නිකන් අපේ මේ සිතිවිල්ලට සතුටට නෙමෙයි, ඒක ආද ප්‍රධාන සංචාරක ආකර්ෂණයක්. මොකද සංචාරකයෝ නිතරම කියන්නේ ඒගොල්ලෝ අද තියෙන ලොකුම ලෝක ප්‍රවණතාව තමයි විශ්වාසදායි සංචාරක සංචාරණය, ඔතෙන්ටික් ටුවරිසම් කියන එක. ඒ කියන්නේ අද අපි හිතමු මාතලේ හරි මහනුවර හරි තියෙන සාම්ප්‍රදායික ගමක ඉන්න සාම්ප්‍රදායික රිදී වැඩ කරන ශිල්පියෙකුගේ එයාට කියලා කරවගන්න වලල්ලක් මුද්දක් අරගෙන ඇවිල්ලා අපි මහනුවර නගරේ කොහේ හරි තැනක තියලා විකුණන එක ගන්න නෙමෙයි අද සංචාරකයෝ කැමති. අද සංචාරකයෝ කැමති රිදී වලල් හදපු මිනිසා හිට තැනට ගිහිල්ලා ඒක හදන හැටි බලලා, එයාගේ අත් එක්ක කතා කරලා, එයා කන කෑම බීම, ඇඳුම් පැළඳුම්, එයාගේ නිවාසය, එයාගේ පරිසරය, කතා බහ ඒවා අධ්‍යයනය කරලා විඳින්න තමයි අද සංචාරකයෝ හුඟක් කැමති. ඒක තමයි අර විශ්වාසදායි සත්‍යවාදී සංචාරණය කියන එක, ඔතෙන්ටික් ටුවරිසම් කියන එක අද ලෝකයේ පිළිගන්නේ. ඒ නිසා අපිට ලොකු මේ අපේ රට දැන් මුහුණ දීලා තියෙන දේ, ආර්ථික අර්බුදය දිහා බැලුවාට පස්සේ අපිට සංචාරක ව්‍යාපාරයෙන් විශාල ධනයක් උත්පාදනය කරන්න පුළුවන්. ඉතින් අපි මේ වෙලාවේ නිතරම මේ උත්සාහ ගන්න විදේශික සංචාරකයෝ ගෙනියන්න විතරනේ නෝන්නේ. ඉතින් ඇයි අපි මේ අපේ දේශීය සංචාරකයන්ට, අපේ මේ අනාගත දරුවන්ට මේ ඒකත් ආයෝජනයක් නේක පෙන්වන්න ඕනනේ. දැන් සීගිරියට ගත්තොත් වාර්ෂිකව එන සංචාරකයෝ වැඩිපුර එන්නේ දේශීය සංචාරකයෝ. ඊට වැඩි අඩු මට්ටමකට එන්නේ, අපික මැනලා තියෙනවා. අඩු මට්ටමකින් විදේශීය සංචාරකයෝ එන. ඉතින් අපි මේ අපේ සංචාරක ව්‍යාපාරය තුලත් ඒක මුල් තැන දෙන්න ඕන දේශීය සංචාරකයන්. සමහර විට අපේ තරුණ ළමයි ගිහිල්ලා ඒ සම්ප්‍රදායික ගම් වලට ගිහිල්ලා ඒවා බලලා දැක්කොත් එහෙම ඒගොල්ලෝ කියයි අපි මෙහෙම කරමු, දැන් අපි ඒ කරනවා, ඒක ඒගොල්ලන්ට එහෙම කරගෙන යන්න ආරින්න අපි මේක මෙහෙම කරමු කියලා අලුතෙන් ඒවා කරන්න එහෙම සිතිවිලි ඇති වෙනවා. ඉතින් ඒ හින්දා මේ ඒවා බොහොම වැදගත් දේවල් හැටියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. අපි දැන් මේ පාල අධිරාජ්‍ය ගැන කතා කර කර ඉන්නකොට තමයි මෙච්චර දුරක් යන්න උනේ. මේ ලංකාවට එහෙම ලොකුවට අර මූර්ති කර්ම වලට, පිළිමි වලට යම්කිසි බලපෑමක් වුණා කියවට එහෙම ලොකු අපේ කියන්නේ පියසටහන් තියෙන මට්ටමේ බලපෑමක් නෑ. එහෙම බලපෑමක් නෑ. ඒකට එක හේතුවක් වෙන්න ඕන මේ ඒ කාලේ තිබිච්ච කලාපීය සමාජාර්ථික ප්‍රවණතාව. දැන් ඒව හරහා නෙමෙයි හැම දෙයක්ම වෙන්නේ. දැන් ලංකාව ලෝක අවදානයක් බවට පත් වෙන්නේ මේ ජාත්‍යන්තර sannivedanaya, ජාත්‍යන්තර වෙළඳාම, ඒ වගේ කටයුතු නිසානේ. මොකද අපි උපාය මාර්ගික ස්ථානයක පිහිටා සිටීම බටහිරයි නැගෙනහිරයි අතර නිසානේ අපි අවදානට යොමු වෙන්නේ. ඒතර අපි උපාය මාර්ගික වෙන්නෙත් අපේ පිහිටීම මේ දකුණ මේ මොනවාද බටහිර හා නැගෙනහිර අතර වෙළඳ මාර්ගයක් වැටි තිබිච්ච නිසා තමයි අපි උපාය මාර්ගික වෙන්නේ. ඊට අමතරව අපේ රටේ තිබිච්ච සම්පත්, ස්වභාවික සම්පත්, ඒ වගේ දේවල් නිසා අර ඒකට අර තව අලුත් අගයක් එකතු වීමක් සිද්ධ වුණා. එතකොට මේ අපේ රටට දැන් අපේ රටේ අපි සමහර වෙලාවට කියනවානේ මේ සමාධි බුදු පිළිමේ මේ අනුරාධපුරේ වැඩ ඉන්න සමාධි පිළිමේ බලලා අපි කියනවා මේකට මේ අහවල් බලපෑම තියෙනවා. ඒ ශෛලීය බලපෑම, සමහරට පල්ලව බලපෑම කියයි, අමරාවති බලපෑම කියයි, ඔය වගේ නොයෙකුත් බලපෑම් කියනවා. ඉතින් මේ බලපෑම් එන්නේ අපි ඒ රටවල් එක්ක, ප්‍රදේශත් එක්ක අපි අන්තර්ක්‍රියා කරාම ඉතින් දැන් මේ පාලවරුන් සම්බන්ධයෙන් අපිට එහෙම එකක් පේන්න නැත්තේ අපි පාලද්දි රාජ්‍යයත් එක්ක පවත්වපු සම්බන්ධතාව දේශපාලනික වශයෙන් ඒ තරම්ම තීරණාත්මක එකක් උච්ච බව අපිට පේන්නේ නැති නිසා. හරි සර් දැන් මේ ඔය කාරණාත් එක්ක මේ ඔය ප්‍රශ්නේ එන්න ප්‍රධානම හේතුවක් තමයි මේ විජේබා රජුරෝ විවාහ වෙච්ච ලීලාවති විසවගේ තාත්තා අයෝධ්‍යාව වලින් ආපු මේ జగතිපාලනේ జగතිපාලාවේ පාලාදි රාජ්‍යෙන්ද කියලා ඒ ගැළපීමක් නැහැ නෑ ඒකේ ගැළපීමක් එහෙම කියන්න අපිට තහවුරු කරන්න අමාරුයි ඔහු කනවුජ් පැත්තෙන් ආවයි කියලා තමයි කනවුජ් කියලා කියන්නේ රාජපූතවරු ඉන්න ප්‍රදේශය ඉතින් జగතිපාලට රාජපූත් සම්බන්ධයක් තිබුණාද කියන එක පිළිබඳ ඉතිහාසඥයන්ගේ යම්කිසි මතයක් තියෙනවා නමුත් ඔය කාලේ වෙනකොට ඔය හුඟක් ඔය සංක්‍රමණ නිෂ්ක්‍රමණ වගේ දේවල් ඒවා සිද්ධ වුණා. ඒවා එකක් වෙළඳාම නිසා සිද්ධ වුණා. ඒ වගේම අපි අර කලින් වැඩසටහන් වල කතා කරා වගේ ඉන්දියා සාගරයේ නැගෙනහිර කොටසේ වෙළඳාම දියුණු වීම නිසා ඒ සක්‍රියතාවය ඇති වුණා. ඉතින් මෙහෙමයි ඉතිහාසය ගැන කතා කරනකොට අපිට යම් නිශ්චිත මෙන්න මෙයයි මේකට සිද්ධිය කියලා කියන්න හරි අමාරුයි නෝන්. දැන් අද ගත්තොත් එහෙම අද අපේ සමාජයේ අපිට මුහුණ දෙන්න වෙන අත්දැකීම් දිහා බැලුවම දැන් අපි බලමු අපි පාරේ යනකොට අපිට තියෙන අද සුලබ අත්දැකීමක් තමයි ඉන්ධන ලබා ගැනීම සඳහා මිනිස්සු තෙරපි විලා පොරකමින් මේ පාරවල් දිගේ ඉන්නවා වාහන දිගට තියනවා. ඒතර දැන් මේකට හේතුව මොකක්ද කියලා අහුවොත් අපිට නිශ්චිතව මෙන්න මේකයි මේ අර්බුදයට හේතුව කියන්නේ බෑ ඒක ඒ අර්බුදය හේතු ගණනාවක් පෙළ ගැසීමෙන් නිර්මාණය වෙච්ච හේතුවක්. ඒක සමහරට රට අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එළියේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ මොනවද කියලා ඒක විශ්ලේෂණය කරන අය ඒක අඳුර ගන්න ඕන. ඉතින් කොහොම හරි ඒ වගේ මේ ඉතිහාසය තුල හෝ වේවා වර්තමානය තුල හෝ වේවා අනාගතයේදී හෝ වේවා යම්කිසි සිද්ධියකට බලපාන්නේ එක හේතුවක් ඇයි සිටීම ඒක ටිකක් නිර්ර්ථක සිටිවිල්ලක් ඒ සිත් ඒක විද්‍යාත්මකව අපිට හිතන්න බෑ බොහෝ දේවල් වලට බහු හේතුන් තමයි බලපාන්නේ ඉතින් ඒ නිසා මේ අපිට කියන්න තියෙන්නේ පාල අධිරාජ්‍ය අපිත් එක්ක එහෙම ලොකු අන්තර්ක්‍රියාවක යෙදිච්ච බවට සාක්ෂි නම් අපිට පෙන්වන්න කරන්න පුළුවන් කමක් නැහැ කියලා. ඔව් සර් දැන් ඕකටම ගැට ගැහිච්ච ප්‍රශ්නයක් කීප දෙනෙක් නගලා තිබ්බ දැන් අපි දන්නවා මේ జగතිපාලගේ දුව කොහොම හරි ඔවුන් ඉන්දියා සම්බන්ධයක් තියෙන කට්ටිය. දැන් ඊට පස්සේ විජේබා රජුරුවන්ගේ පවුල් සංස්ථාව ගත්තත් ඒ පවුල් සමාගමෙත් මේ හැම වෙලාවෙම පාණ්ඩ්‍ය දේශයෙන් එහෙම් මෙහෙන් එනවා. පරාක්‍රමබාහු රජතුමාගේ ජන්මය දක්වාම එතනින් පස්සෙත් අපි දකිනවා මේ ඉන්දියාවෙන් බිසෝවරු එනවා. ඉන්දියාවෙන් කුමාරවරු ඇවිල්ලා අපේ කට්ටියව බඳිනවා. මේ ඇයිස මේ අවහ විවාහ වෙන්න ඉන්දියාවෙන්ම ඉම්පෝර්ට් කරන්න ඕනේ අපිට මේ බිසෝවරුයි කුමාරවරුයි. මේ ප්‍රශ්නේ දිහනවා නිතම සුපරීක්ෂාකාරී ලෙසයි අපි බලන්න ඕන මේක වෙන්න ඇත්තේ අපිට පේන හැටියට අපි කවුරුත් දන්නෝනේ සමාජය තුල දේශපාලනය තුල තියනවා මේ අදහස් අපි එකට කියන්නේ මේ අයිඩියොලොජි කියලා කියන්නේ අදහස් මාලාවක් මූලික ආකල්පයක් ඒක දේශපාලනය තුලත් තියෙනවා රටෙත් පොදුවෙත් තියෙනවා එතකොට මේ රටක අයිඩියොලොජි එහෙම නැත්නම් ඒ සංකල්පාවලිය නිර්මාණය වීමට තුඩු දෙන සමාජ ආර්ථික හේතු තියෙනවා. එතකොට අපි දන්නවා අපේ ලිඛිත ඉතිහාසය ගන්න දැන් මහා වංශය නේ අපි ප්‍රධාන වශයෙන් ඉතිහාසය ගන්න දීප වංශයට කලින් ලියුණාට. එතකොට මේ කෘතිවල ඒවට අර්ථකථන සැපයපු මහා වංශත්ත ප්‍රකාශනීය වගේම නැත්නම් මහා වංශ ටීකාවේ ඒවයි සඳහන් කරන ඇතැම් දේවල් දිහා බැලුවාම අපිට පේනවා මේ වංශකතා රචකයෝ භික්ෂුන් වහන්සේලා. මේ භික්ෂුන් වහන්සේලා සමාජයට ඥානය දෙනකොට ඔවුන් තමයි මූලික උනේ කියලා මේ සමාජවල අයිඩියොලොජි එක හදන්න. සමාවෙන්න මම අයිඩියොලොජි කියන වචනේ ඉංග්‍රීසියෙන් පාවිච්චි කරාට මොකද ඒකට හොඳ සිංහල වචනයක් මට තේරෙන්නේ නිර්මාණය වෙලා තියෙනවා කියලා. ඕන සංකල්පාවලිය සමාජයක් හැසිරෙන සංකල්පය මොන විදිහටද අපි දරන ඉතින් අපිටත් අපට ආවේනික වෙච්ච අයිඩියොලොජි සංකල්පාවලි තියෙනවානේ. එතකොට හුඟක් වෙලාවට ආකල්පය කියන වචනේ ගමු. ඒ ආකල්පය ඇටිටියුඩ් කිව්වට ඒක ඊට වැඩිය අයිඩියොලොජි කියන එක ඊට වැඩිය වෙනස් එකක්. එතකොට මේ අධ්‍යාපනයට පුළුවන් ඒ සමාජයේ ඒ ආකල්පවලිය දෘෂ්ටිවාදය ගොඩනගන්න. එතකොට මේ හුඟක් වෙලාවට දේශපාලනය කරගෙන යනකොටත් දේශපාලඥයොත් සමාජයට අර සංකල්පාවලිය අයිඩියොලොජි එකක් ප්‍රතිස්ථාපනය කරන්න මහන්සි ගන්නවා. හැබැයි ඉතින් එහෙම ඵලදායි සමාජයට ඉදිරියට ගෙනියන්න පුළුවන් විදිහේ ආකල්පාවලියක් සමාජය තුළ ස්ථාපනය කරනවා නම් ඒක හොඳයි. බුද්ධිමත් පාලකයෝ ඒවා කළා. දැන් අශෝක වගේ අය, මහදිරාජ අශෝක, ඒ දේශපාලන උරුමෙම ගත්ත නේරුතුමා වගේ අය සමාජයකට දුන්න සංකල්පාවලිය. දැන් ඔහු 1947 ඉන්දිය ව්‍යවස්ථාව සම්පාදනය කරන වෙලාවේ ඔහු මුලින්ම ව්‍යවස්ථාවේ කියපු දෙයක් තමයි මේ අපි ඉන්දියාවක් තනන්නයි උත්සාහ ගන්නේ. අපි ඉන්දිය පුරවැසියෙක් තනන්නයි අපි උත්සාහ ගන්නේ. හරි. ඒතර මේක අයිඩියොලොජි එකක්. මේක සංකල්පාවලියක්. ඊට පස්සේ ආ කිව්වා අපි ආර්ථික වශයෙන් ස්වතන්ත්‍රව දෙපා මතින් අපේ දෙපාවල සවියෙන් හිට ගන්නා තුරු අපිට මේ ඉන්දියාව ගොඩනගන්න බෑ. දැන් මේවා ඇවිල්ලා මේ අයිඩියොලොජි කියන එක. දැන් අපි දන්නනේ හිට්ලර්ට තිබුණනේ අයිඩියොලොජි එකක් නේ. වගේ එක එක දේශපාලන යාන්ත්‍රණ ඇතුලේ එහෙම තියෙන අයිඩියොලොජිස් කියන ඒවා. දැන් ඔබ අහපු ප්‍රශ්නේ තමයි මොකද මේ අපේ රජවරු හැම වෙලාවෙම ඉන්දියාවෙන් බිසෝරු ගෙන්න ගන්න මහන්සි ගත්තේ කියන්නේ. බිසෝරු තරනේ කුමාරවරුත් ගෙන්නවනේ. කුමාරවරුත් ගෙනාවා. බිසවරක් ගෙන්නුවාම ඉතින් බිසවගේ සහනුරේම ඇවිල්ලා මෙහි පරිච්ඡේ වෙනවනේ නේද? ඒතර ඒවා අපි දැක්කා. ඒක මහනුවර යුගයේ සිද්ධ වුණා. අපි මහනුවර යුගයට ආවට පස්සේ ඒක කතා කරමු. දැන් ඔය මලබාර් ස්ට්‍රීට් කියන්නේ මොකද්ද? ඒ මලබාර් කුමාරියක් එක්ක ආපු ඇයගේ සහනුරේ පදිංචි කරපු වීදියට මේ මලබාර් ස්ට්‍රීට් කියලා කියන්නේ. අපි මහනුවර යුගය ගැන කතා කරන වෙලාවට ඒක අපි කතා කරමු. ඉතින් ඉතිහාසයේ තියෙනවා ඒ වගේ මේ මං කියවනේ ඉතිහාසය කියන්නේ ඥානවන්තකම්, වීර පරාක්‍රම, ජයග්‍රහණ පමණක් නෙමෙයි. අතිශය මුට, මෝඩ වැඩ ඉතිහාසය තුළ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි ඒවත් එලීට අරන් කතා කරන්න ඕනේ. මොකද මේ ඉතිහාසය අපේ. ඒ ඉතිහාසයෙන් තමයි අපි උරුමකම් අරන් තියන්නේ. ඉතින් ඒ නිසා ඉතිහාසයේ තියෙන මෝඩකම් ගැනත් අපි කතා කරන්න අවශ්‍යයි. ඒවා කරන වෙලාවේ කරපු අයට හිතෙන්නේ නැතුව ඒවා මෝඩකම් කියලා. නමුත් හැබැයි දැන් ඉන්න අයට පුළුවන් ඒවා දිහා බලලා මෙහෙම මෝඩකම් අපි නොකර ඉන්න ඕන කියලා හිතන්න. ඉතින් ඒ නිසා ඉතිහාසය ඉගෙන ගැනීමේ තියෙන වැදගත්කම ඒකයි. ඉතින් ඔය මේ අයිඩියොලොජි ගැන කතාවක් මම කියවනේ සංකල්ප ගැන, ආකල්පය ගැන, අදහස් ගැන. දැන් මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා තමයි නිර්මාණය කරේ මේ ආර්ය කියන අදහස. කියන්නේ මේ උතුරු ඉන්දීය සම්භවයක් තියෙන. ඒ කියන්නේ මේක කියන්නේ මේක ඉංග්‍රීසියෙන් කියන්නේ වාර්ගික පාරිශුද්ධතාව, racial purity කියලා කියන්නේ. මේ වාර්ගික පාරිශුද්ධතාව වෙන්න මේ ඒක ඒ සුදු පාට හමක් තියෙන සුදු අය ආර්යයෝ. දැන් අපි කොච්චර කියනද අපිට ඇහිලා තියෙනවද මේ සභාවල් වල මේ ආර්ය සිංහල කියන වචනය අපි ආර්යයන්ගෙන් පැවත එන්නගෙන කියන එක. සමහර ඉතිහාස පොත්වල පළවෙනි පරිච්ඡේදයේ පටන් ගත්තෙත් ලංකාවට ආර්යයන් පැමිණීම කියලා. හරි. එතකොට ඒ ආර්ය සංකල්පය අපි ඇතුලේ හිටියා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා විශ්වාස කරපු දෙයක් තමයි මේ ඒක තමයි පාරිශුද්ධ. ඒ නිසා ඒක ඉතින් ඉන්දියාවෙන් එන්නේ. ඉතින් ඒ නිසා මේ රජවරුන්ගේ උභය කුල පාරිශුද්ධ භාවය ඒක සැලකුවානේ. උභය කුල කියන්නේ අම්මගේ තාත්තගේ දෙපැත්තටමනේ උභය කුල කියන්නේ. ඒතර උභය කුලම සත්මුතු පරම්පරාවක් දක්වා පාරිශුද්ධ වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ආවාහ විවාහ ගනුදෙනු වලදී ඒ පාරිශුද්ධ භාවය තබාගත යුතුයි කියන එක නිකන් සම්මතයක් පිළිගැනීමක් හැටියට තිබුණා. එතකොට එහෙමනම් ඉතින් රජෙකුට අභිෂේක කරන්න නම් රජුගේ ජනිතයා ඉන්න ඕනේ, රජුට දරුවෝ ඉන්න ඕනේ, පරම්පරාව ගෙනියන්න. ඒතර රජුට දරුවෝ අපේ රටේ සලකලා තියෙන්නේ මේ සාමාන්‍ය මේ දේශීය කාන්තාවකගෙන් රජුට දරුවෙක් හම්බුනොත් එහෙම ඔහුට නීත්‍යානුකූල උරුමයක් නැහැ කියලා රජයට. දැන් ඕකනේ පටලැවිල්ල උනේ කාශ්‍යප රජුරන්ට. නේ. දැන් අපි දන්නවනේ ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් නිර්මාණය වුණානේ මේ පටලැවිල්ල හින්දා. හරි. ඉතින් වැඩි ඉස්මතු නුනත් මම හිතන්නේ ශාලී කුමාරයාට ඕකම තමයි වුනේ කියලා. මම කියන්නේ දුටුගැමුණු රජුරන්ගේ කතී බිසවගේ දරුවෙක් වෙන්නේ නැති. හරි. ඉතින් මේ වගේ ප්‍රශ්න මේක ඇතුලේ තියෙනවා. මේ ප්‍රශ්න ඇතුලේ මේ මම හිතන්නේ අපිට ඒක අපේ හිතවත් ශ්‍රාවක මහත්මයෙක් අහලා එවලා තිබුණා ප්‍රශ්නෙකුත් එක මේ වෙලාවේ උත්තර දෙන්න බෑ අපි වෙන වෙලාවක උත්තර දෙමු අර උලකුඩය දේවිට මේ දරුවෙක් ලැබෙන්නේ කියලා සංදේශයක් ඇව්වනේ ඉතින් ශ්‍රාවක මහත්මයා අහලා එවලා තුන ඇත්තටම උලකුඩය දේවිට දරුවෙක් හම්බුණාද ඊට පස්සේ කියලා ඉතින් ඒකට අපි පස්සේ උත්තර දෙන්න ඕනේ කෝට්ටේ යුගයේ වගේ එනකොට කියනවා මේ කෝට්ටේ යුගයට එනකොට අපි කරුණු සාකච්ඡාවට ගන්නම් ඉතින් නුවන් මේ අර බලන්න මේ අදහස් අයිඩියොලොජි කියන එක දුන්නාම ඒ කියන්නේ රටක රාජ්‍යයට උරුමකම් කියන්න පුළුවන් වෙන දරුවෙක් හදන්න නම් ආර්ය පෙළපතකට සම්බන්ධ බිසෝවරයෙකුට දාව මේ රජුට ඒ රජුට දාව අර බිසවට දරුවෙක් හම්බෙන්න ඕනේ කියන මතවාදය සමාජය තුල ගොඩනගලා තිබුණා. හරි. දැන් ඕක පටන් ගන්නෙම බලන්න අර විජේ කුමාරයා කුවේණියත් එක්ක විවාහ වෙලා ක්වේණිගේ කතා මම මේ කියන්නේ මේ අපි සත්‍යයි කියලා හිතලා කියනවා නෙමෙයි මේ අපේ ඉතිහාසයේ වර්ණනා කරන්න එහෙමනේ ඒකෙන් කියන්නේ උතුරු ඉන්දිය සම්භවයක් තියෙන විශේෂයෙන් උතුරු ඉන්දිය සම්භවයක් තියෙන කෙනෙකුට දේශීය කාන්තාවක් විවාහ කරගෙන එන දරුවෝ අන්තිමට පන්නලා දැම්මනේ මේ ශ්‍රීපාද අඩවියට දීලා ඊට පස්සේ එයා මధుරාපුරයෙන් කුමාරියක් ගෙන්න ගන්නවා. ඒතර ඒ කියන්නේ රාජ්‍ය පවත්වාගෙන යන උරුමයක් තියාගන්න ඕන නම් අපි ආර්ය සම්බන්ධයක් තියෙන කෙනෙක් එක්ක විවාහ වෙලා ඇයව අභිෂේක කිරීමෙන් ලැබෙන දරුවන්ට තමයි පරපුර ගෙනියන්න පුළුවන් කියන මතයක් නිර්මාණය කරලා තිබුණා. හැබැයි ඒ වාර්ගික පාරිශුද්ධතාව හොයන්න කරපු වැඩවලින් ඉතිහාසය තුල අනවශ්‍ය ගැටලු සම්භාරයක් ඇති වෙච්ච බව මේ කතා කරනකොට අපිට තේරෙනවා. අපි ඒව තාමත් විඳවනවා. තාමත් විඳවනවා. හරි. අපි යම් ප්‍රවෘත්ති රාමයෙන් අනතුරුව නැවතත් අපි අන්ලිමිටඩ් හිස්ටරි සමග බලන් ඉන්න අය මෙතනින් තමයි යන්න ඕනේ දෙවෙනි කොටසට.